පර පුරෙන් පුරට බස විසෙන් මිදුණු සනුසාර ගවිකම් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න නම් අපි කියන තිරසාර ආර්ථිකයකට නම් මහන්සි වෙන්න ඕනේ එහි ජනතාව විදිහට අපි. කොහොමද? මහා පරිමාණ මධ්‍ය පරිමාණ විතරක් නෙවෙයි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම මේකට අතපොවන්න ඕනේ. දැන් තේ කියන නාමය ලංකාව ඉහළටම ඔසවා තබන නාමය ඔසවා තබන දේ. ඉතින් මේ තේ ව්‍යාපාරය ගැන කතා කරද්දී 80%ක්ම සුළු පරිමාණ ව්‍යාපාරිකයන් තමයි මේකට අතපෝලා තියෙන්නේ. එක අතකට ඒක ඔවුන්ගේ ආර්ථික ශක්තියට වඩා මහපත් දෙයක්. ඒ වගේම එවැනි පිරිසක් එකතු වෙලා රටේ ආර්ථිකය නංවන්න ලබා දෙන උත්තේජනයේ දායකත්වයත් ප්‍රශංසනීයයි. ඉතින් එහෙම බලනකොට මේ අයට අවශ්‍ය කරන දැනුමක් අවශ්‍ය කරනවනේ නේද? මොකද විවිධ ප්‍රශ්න තියෙනවා මේ වගේ පහතරට තේ වගාවක් කරනකොට මේ ප්‍රශ්න වලට විසඳුම් මොනවද? ඒවා ප්‍රමිතියත් විශ්වාසයත් තහවුරු කරමින් ලබා දෙන විසඳුම්ද? ඔව්, එහෙම විසඳුම් දෙන්න ආයතන ත්‍රිත්වයක් එකට එකතු වෙලා කටයුතු කරනවා. හරි විශේෂ අවස්ථාවක්. තේ සංවර්ධන ව්‍යාපෘතියක් වැඩි විස්තර කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා මේ අතර වාරේ. ත්‍රිවිධන අරුණැල්ලේ අපේ බලාපොරොත්තුව ගෙවත්තේ වගා විතරක් නෙවෙයි. එතනින් එහාට අඩියක් තියන්න පුළුවන් නම් ඒක වටිනවා ආර්ථික හයියක් ජීවිතේට එකතු කරගන්න. දැන් මේ තේ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධීකාරක මාත් එක්ක ඉන්නවා. ඔහු නෙවල් රත්නායක මහත්මයා. ආයිබන් ඔබතුමාට සම්බන්ධීකරණය කරනවා කියන්නේත් ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ හැම අංශම එකට එකතු කරන්නේ ඔබ. මම ඉස්සෙල්ලාම දැනගන්න කැමති මේ ඔබේ ව්‍යාපෘතිය යටතේ කොයි වගේ සෙතක්ද සැලසෙන්නේ, මොන වගේ සංයුතියකින්ද මෙය සමන්විත වෙන්නේ? ඔව්, අරුණ තේ කර්මාන්ශාලාව මගින් පවත්වාගෙන යන ලබන අරුණ තේ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කර්මාන්ශාලාවට දළු සපයමින් කටයුතු කරන කුඩා තේවත හිමියන් 6000ක් පමණ දැනට ක්‍රියාත්මකව පවතිනවා. ඒ කුඩා තේවත හිමියන් වෙනුවෙන් තමයි අපි මේ වැඩසටහන නැත්නම් මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. ඒ ව්‍යාපෘතිය යටතේ අපි ඒ ගොවීන්ට විශේෂ සහන කීපයක් ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ උන්ගේ ඉඩම්වල සංවර්ධන කටයුතු වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය ශක්තිය නැත්නම් අවශ්‍ය පහසුකම් මූල්‍ය පහසුකම් ආදී මේ සියලු කටයුතු මේ ව්‍යාපෘති හරහා දියත් කිරීමට සැලසුම් කරලා තියෙනවා. සාප්තක තේවගාවක් නම් ඒ තේවගාව සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 25ක් ක්‍රියාකට කාලයක් තියෙනවා. ඒකට මූලිකවම බලපාන සාධක තමයි අපි තෝරගන්න පැලේ. ඒ තෝරගන්න පැල අතරින් අපි වෙළඳ පොළට ගියාම බහුලව දකින්න ලැබෙන පැලයක් මං අද ගෙන ලබනවා. මේ පැලේ දැක්කහම මේ පැලේ හැදෙන්නම අපිට කියන්න පුළුවන් මේක අසාර්ථක පැලයක් කියලා. ඒකට හේතුව මේ පැලේ මුල් කියන්නේ මේ පැලේට අවශ්‍ය පෝෂක කොටස් උරා ගන්න මේකේ තියෙන පාර්ශ්වික මුල් පද්ධතිය. ඒක විහිදලා යන්න ඕනේ. ඒ විහිදලා යන්න තරම් මේ පොට් එකේ ඉඩක් නැහැ. මේ පොට් එක ප්‍රමාණවත් නැති. ඒක මේ වගේ පැලයක් අපි ගිහිල්ලා අපේ ශේෂ්ත්‍රයේ ඉඳුවහම සාමාන්‍යයෙන් මාස දෙකක් තුනක් අවුරුද්දක් යනකොට මේක මැරෙන්න තියෙන ඉඩ පාසකම් වැඩි. ඒ වගේම තමයි මං අද ගෙනල්ලා තියෙනවා ප්‍රමිතියෙන් යුතුව තේපැලයක් මෙතන. මේ ප්‍රමිතියෙන් යුතුව තේපැලයක් කියන්නේ මොකද්ද? ප්‍රමිතියෙන් යුතුව තේපැලයක් කියන්නේ මේ පොට් එකේ නිර්දේශ ප්‍රමිතියක් තියෙනවා. ඒ ප්‍රමිතිය අඟල් 9ත් 7ත් අතර උස ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මේ පොට් එකේ පළල ගත්තාම මේ විස්කම්ලේ අඟල් 5ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ ඒ ප්‍රමාණය තියෙනකොට මේ පොට් එකේ ඉන්ධන පැලේට අවශ්‍ය ප්‍රමාණයට මුල් ඇදිලා පැලේ ඉන්ධන තත්ත්වයට එනකොට ඒකට අවශ්‍ය පෝෂක කොටස් උරාගෙන හොඳ පැලයක් බවට පත් වෙන්න ඉඩ පහසුව තියෙනවා. ඒත් මේ වගේ පැලයක් තෝරගත්තන් පස්සේ තමුන්නාසලා ඉදම කප්පාදු කරලා ඉවර වෙලා ඒ කප්පාදුවේ තියෙන පාළු ප්‍රමාණය බලලා ඒ තැන්වල පොඩ්ඩක් අපි සලකුණු කරගන්නවා. හරියට බල කපා ගන්න. ඒ මැරිච්ච තැන අපි ඒතර සුද්ධ පවිත්‍ර කරලා සලවනවා. ඊට පස්සේ අපි අඩියකහමාරක් ගැඹුරට සහ
කරල මතු පිට පල්ලඟල් 12ක් යටිපතුලේ පල්ලල පතුලේ පල්ලඟල් 9ක් වෙන විදිහට වලක් හපා ගන්න ඕනේ. ගැඹුරු වලක්. එතන මේ වලේ තමයි අපි ඉඳනුනේ කපලා මතු පිට පස් වලින් සහ කොම්පෝස්ට් වලින් ඊ වල 3න් 2ක් පුරවන්නවා. පුරවලා උඩට දානවා අපි වලේ තියෙන යටිපස් ටික. පමණ කාලයක් වෙනවද මේ ව්‍යාපෘති ආරම්භ කළා දැන් ඔබ කියන 6000ක් පමණ දෙනෙක් මේකට සම්බන්ධයි කියලා. ඒ කාලේ අතරතුරේදී ලැබු ප්‍රගතිය පිළිබඳව යම් සමාලෝචනයක් කරන්න පුළුවන් වේද? මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නට ප්‍රධාන හේතුනේ අපි තේ නිෂ්පාදනය කරන ආයතනයක් හැටියට අපි වාර්ෂිකව අපේ කටයුතු පිළිබඳව අපි අධීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒදී අපිට හඳුනා ගන්නට ලැබුණා මේ ඉඩම්වල තියෙන නිර්දේශිත නැත්නම් තිබිය යුතු පැල ප්‍රමාණය පඳුරු ප්‍රමාණය නොතිබීම. ඉතින් මේ කර්මාන්ත ශාලාව කරපු සමීක්ෂණයේදී අපිට මේක අඳුර ගන්න පුළුවන්කම ලැබුණා. මේ తත්වය ඒ නිසා උන්ගේ ආදායම් తත්වය අඩු වෙලා තිබුණා. ඒතරට ඒ අනුව අපිට අපි අපේ ව්‍යාප්ති අංශයේ යොදවලා අපි මේ පිළිබඳව අධීක්ෂණය කරලා ඒ වගේම තේ පරේෂණ ආයතනයේ කුඩා තේ අවසංගතන අධිකාරිය සමඟ සාකච්ඡා කරලා මේකට විසඳුමක් අපි හෙව්වා. ඒ හොයනකොට අපි අඳුනාගත්තා ඉතාමත් කෙටි කාලීනව ඔවුන්ට ලබාගත හැකි විසඳුම තමයි මේ තේ ඉඩම්වල පාළු සිටවීම තුළින් ඒ පැල ගණත්වය වැඩි කරලා ඒ අනුව ඔවුන්ගේ ආදායම් තත්ත්වය නැත්නම් ඔවුන්ගේ ඵලදායිතාවය ඉහළ නැංවීමට හැකියාවක් තියෙනවා කියලා. ආරම්භයේ පහසුයි නමුත් මේක පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම මේ ව්‍යාපෘතිය කොහොමද දීර්ඝව ක්‍රියාත්මක කළේ ගැනත් දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මේ සම්බන්ධව අපි දීර්ඝව විස්තර සොයා බැලුවට පස්සේ අපිට පුළුවන්කම ලැබුණා ජනාධිපති ලේකම් කාර්යාලයේ යටතේ පවතින තිරසර සංවර්ධන අංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන සමග සම්බන්ධ වෙන්න. ඔවුන් සමග සාකච්ඡා කරාට පස්සේ අපිට ඒ සඳහා ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කරන්න කියලා කිව්වා. ඒ අනුව එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ ව්‍යාපෘති ආරම්භ වුණේ. මේ ව්‍යාපෘතියට පූර්ණ දායකත්වයක් ලබා දෙනවා කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන. ඒ වගේම කමර්ෂල් බැංකුවේ මතුගම ශාඛාව අපේ ආයතනයේ බැංකුකරු හැටියට අපිට මේ ගොවීන්ට ණය පහසුකම් ලබා දීම සඳහා විශේෂ සහායක් ලබා දෙනවා. ඒ කණ්ඩායම්වල එකමුතුව තුළින් තමයි මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට අපිට හැකියාව ලැබුණේ. දැන් මේ 6000ක ගොනුවට මේ පිරිසට තවත් කෙනෙක් එකතු වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා නම් තමන්ගේ ජීවිත ආර්ථික හයියක් එකතු කරගන්න මේ වගේ හොඳ වැඩක් එක්ක එකතු වෙලා එහෙම කෙනෙක්ට තවම අවස්ථාව තියෙනවාද? ඒ අවස්ථාව ලබා ගත යුත්තේ කොයි ආකාරයෙන්ද? මේ ප්‍රදේශයේ සිටින අනිකුත් ගොවීන්ට අපි ආරාධනා කර සිටිනවා මේ වැඩසටහන සම්බන්ධ වෙන්න. ඒ සඳහා අපේ මේ පහස අපි දැන් සඳහන් කරන දුරකථන අංකයට ඇමතුමක් ලබා දුන්නොත් අපිට ඒ අවශ්‍ය තොරතුරු ලබා දෙන්න පුළුවන්. අපේ ව්‍යාප්තියංශයේ දුරකථන අංකය 0777291033. රැඳී සිටින්න අප සමගම. කෝටි පහක සුපිරි ජයමල්ලක් සමග සුපර් බෝල් සතියේ දින හතරක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් ස්වභාවික පැහැය. ඒත් මුහුණ අඳුරුනේ කොහොමද? ඉරුවැලිය කුණු දූවිලි නිසා ස්වභාවික පැහැය නැති වෙලා. ඒකට මොනා කරන්නද? බ්ලීච්? කොහෙත්ම නෑ. මගේ මුහුණේ ස්වභාවික පැහැය ලබා ගන්න විටමින් තෙරපි වල Fair and Lovely Advanced Multi Vitamin. එහි ඇති විටමින් B3, B6, C සහ E වලින් මගේ ස්වභාවික පැහැ ආයෙත් මගේ මුහුණට. Fair and Lovely විටමින් තෙරපි එක. ඔබත් ඔබේ ස්වභාවික පැහැපත් බව ලබා ගන්න. අන්දන්න කෙනෙක් හොයාගත්තද?
මේ සුවඳ? මේ සන්ලයිට් සකුරා සුවඳ. සකුරා මල් සුවඳින් හඳුන්වා දෙන නව සන්ලයිට් පර්ෆියුම් ලොක් සමගින්. සකුරා. මේ අපේ ආදරේ සුවඳ. සන්ලයිට් සකුරා දෙපකල් පවතින සුවඳින්. සුපිරිසිදු පහපත් සමකට කහ සමග ස්වභාවික ආයුර්වේද සාරයන් 14ක් එකතු වූ නව ෆෙයර් ඇන්ඩ් ලව්ලි ආයුර්වේදික කෙයා ෆේස් වාෂ්. කොච්චර වටිනවනම් දවසකට හොදන රෙදි බාස්කට් එකම රුපියල් 5000කට වඩා වටිනවනේ. ඒ වටිනාකම රැක ගන්න යන්නේ රුපියල් 10යි. රෙදි අතුල්ලනකොට මෙරිකනකොට නැතිවෙන අලුත් වෙනම රැක ගන්න. සෑම සේදුවකින් පසු කම්ෆර්ට් පාවිච්චි කරන්න. කම්ෆර්ට් රුපියල් 10කින් කලක් පවතින අලුත් වෙනමක්. තමන්ගේ ආර්ථික ජීවිතය ශක්තිමත් කරගන්න සවිමත් කරගන්න මේ තරම් උදව් ලැබෙන තේ සංවර්ධන ව්‍යාපෘතියට අත ගහලා එහෙම නැත්නම් මේ ව්‍යාපෘතිය තවත් එක් සමාජිකයෙක් බවට පත් වෙලා ජීවිතය ජයගත්ත කෙනෙකු මුණ ගැහෙන මම යනවා බාධක හමුවේ. ඔහු ඉන්නවා මෙතන. මේ ඉන්නේ ආර්යසිරි ගමගේ මහත්මයා. අයිබෝන්. අයිබෝන්. වැඩි වෙලාවක් මේ අපි ඉක්මනට කතා කරමු. මම ඉස්සෙල්ලාම දැනගන්න කැමතියි දැන් ඔබ සාර්ථකව මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක්. හැබැයි කවදද කොහොමද මේ තේ සංවර්ධන ව්‍යාපෘතිය ගැන ඔබ මුලින්ම දැනගත්තේ? මම අරුණ ෆැක්ටරියේ දළු සපයනවා. ඉතින් ඒ මහතුරු ඒ නියුත් මහතුරු ඒ තේ සංවර්ධන ව්‍යාපෘති මහතුරු අපිට ෆෝම් එකක් නිකුත් කරලා දුන්නා. මේ තේ පෙර වාරපල හිටවන්න තේ පෙර නම දෙනමයි. එතකොටත් ඔබ මේ තේ වගාව සම්බන්ධයෙන් වැඩ කරමින් හිටි. ඔව්. ඊට පස්සේ? ඊට පස්සේ අපි රැස්සින් කීපක් තිබ්බා. ඊට පස්සේ ෆෝම් එක පුරවලා දුන්නාට පස්සේ ඒ රැසින් වලට සහභාගී වුණාන් පස්සේ අපිට ඒ තාක්ෂණික උපදේශය මහතුරුගෙන් ලැබුණා. ලැබිලා මේ පැල හිටවන්නේ කොහොමද? ඒ වල හරන්නේ කොහොමද? කොනක ඉඳලා මුලින් ඉඳලා මේ තාක්ෂණික උපදේශය අපිට ලැබුණා. ඊට පස්සේ අපිට පැල ලැබුණා. ඒ අත්වසින් වටනා පැලයක් අපිට හම්බුනේ. මේ වත් හිටවුවාන් පස්සේ ඒ පැලයට වඩා පොඩ්ඩක් උසට යන්න ඕන කප්පාදු කරලා ඒ තාක්ෂණික උපදේශය අනුව අපි පැලේ හිටවුවා. හිටවලා අපිට තේරෙනවා දැන් කලින් ගොඩක් වාර තිබුණා. දැන් මේ පැලේ කවදාරි ලුකුට ආවම පස්සේ අපි ආදායම වැඩි වෙනවා. බලමු බලමු කොච්චර දැන් නෙලාගෙන තියෙනවද කියලා. තව භාගයක් විතර තියෙනවා. ඒකම මම දැනගන්න කැමතියි. මේ ව්‍යාපෘතියත් එක්ක සම්බන්ධ වුණයින් පස්සේ යම් ප්‍රතිලාභයක් ලබන්න එපා. ඒකනේ ඔබ මේ දිනු වෙන බව අපිට පේන්නේ. කොහොමද ලැබුව ප්‍රතිලාභය? මේ පැලේ හිටවන්න අවශ්‍ය මූලික පොහොර ටික ලැබුණා. ඒ පොහොර අපි යොදලා තමයි පැලේ හිටෙව්වේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පැලේ ඉක්මනටම හැදිලා අපිට ප්‍රතිලාභ ඉක්මනටම ලැබෙයි කියලා. අනිවාර්යයෙන්ම. එහෙම බලාපොරොත්තුවක් ඉන්නේ. එතකොට හරි මේ වගේ තේදළු නෙළුවයින් පස්සේ එතනින් එහාටත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වීමෙන් යම් ප්‍රතිලාභයක් ලැබෙනවද? මොකද වෙළඳපළක් අරමුණු කරගෙන මේ කටයුත්ත සිද්ධ වෙන්නේ නේද? ඊපස්සේ අපිට මේ ෆැක්ටරියෙන් හොඳ මිලක් ලැබෙනවා. වෙන ෆැක්ටරියට වඩා ඒ අනුව ඒ ප්‍රතිලාභات එක්ක අපිට සෑහෙන පහසුවක් වෙනවා. වෙළඳපළ ගනුදෙනු පිළිබඳ විශ්වාසයක් නැති කාලේ පෝර ඉඳලා අපි පැලයක් හදන්න යොදා ගන්න බොහෝ දේවල් වලට රසායන ද්‍රව්‍ය එකතු වෙන කාලයක්. හැබැයි අපිට ඒව අවම කරගෙන යම් තුලිත මට්ටමකින් මේ කටයුත්ත පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අපි කියන්නේ හරි හම්බ කරනවා කියලා. හම්බ කරන එක වෙනම දෙයක්, හරි හම්බ කරන එක වෙනම දෙයක්. ඉතින් මම දැනගන්න කැමතියි ඒ ගැනත්. පැලේ හැම ඉඳන කාලේ ඉඳලා මේ ගැන හිතනවානේ. ඔව් මම අනිවාර්යයෙන්ම හිතනවා මේ හුඟක් දෙනෙක් මේවට වල්නාසක දානවා ඒ සර්පස් වගේ දේවල්. මම කවදාවත් එහෙම කරන්නේ නැහැ. මේ අනිවාර්යයෙන්ම මේ ඒ විස ද්‍රව්‍ය කිසිම දෙයක් මේ මේකට දාගන්නේ අපි අතින්ම තමයි වල් නෙලන්නේ. තේරම කරන්නේ අතින් පොහොර වශයෙන් උතරට මේ අනිදේශ ගන්න පොහොරට අමතරව මේ ලාඩප්ප කොළ කපලා අපි දානවා. ඒ අනුව තමයි මේ ස්පර්ශාරවත් කරගන්නේ. දැන් හිතනවා නේද මේ පොළවට මේ අපේ තියෙන්නේ බොහොම මේ ශාස්ත්‍රීය සරුසාර පොළවක් නේ ශ්‍රී ලංකාවේ තියෙන්නේ නේ. ඉතින් මේ පොළවට ණය නැති හිතට බය නැති මිනිස්සෙක් මේ ව්‍යාපෘති ඇසුරෙන් නිර්මාණය කරගන්න පුළුවන් වුණා කියලා හැඟීමක් තියෙනවා. ඇති අනිවාර්යයෙන්ම. ලොකු සතුටක් තියෙනවා. හරි එහෙනම් වැඩේ කරගෙන යන්න. බොහොම ස්තුතියි.
ගොඩාක් ගර්ල්ස්ලා ආටිෆිෂල් විදියට පැහැපත් වෙනවා. ස්වභාවික විදියට පැහැපත් වෙන්න ෆෙයර් ඇන්ඩ් ලව්ලි විටමින් තෙරපි දෙන්න. ඔබේ ස්වභාවික පැහැය ආයෙත් ඔබටම. ආව දවසක සෑ ගිනියම් හැන්දෑවක ඔබ එලිමහනේ ඉන්නවද? හිරුගෙන් සමට හානි වෙනවා සහ අඳුරු වෙනවා. හඳුන්වා දෙන වැස්ලින් හෙල්දි වයිට් සම සුවපත් කිරීමටත් පැහැපත් කිරීමටත් සූර්යාගෙන් සම ආරක්ෂා කිරීමටත් ඒ ඔබට උදව් වෙනවා. නිරෝගී පැහැපත් සමක් සති දෙකකින් ලබා ගන්න. වැස්ලින් ලවාංගයේ රුව සුරකින්න වෙනද නාමය. ඔක්කොම කන්න ඕනේ අම්මා. බයි. අපි ෂෙයා කරගමුද? කවුද කරන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හොම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දක්කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපලක් නැවුම් බවින් පිරිමුවක්. ෂෝක් අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. රැකගන්නා ඔබේ දෑත් අපි රැකගනිමු. හඳුන්වා දෙන කුමාරිකා බොසවෝ නව සල්ෆෙක්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. කෝටි ගණන් දිනුන් ලැබෙන ලක් එක දැන් පෑදිලා. කෝටි ගණන් දිනුන් ලැබෙන ලක් එක දැන් පෑදිලා. කෝටි හතර පහ වෙලා ඉරිදටත් අදිනවා. සුපබෝල් අලුත් වෙලා සුපබෝල් අලුත් වෙලා කෝටි පහයි දින හතරයි සුපබෝල් ලක් එක දැන් පෑදිලා. කෝටි පහක සුපිරි ජයමල්ලක් සමග සුපබෝල් සතියට දින හතරක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන්. සමහරු බාව රොඩු කියලා විසිකලා දැන් නවත්ත පිරිසිදු වෙලා. මේවට වග කියන්නේ වතුරද පරණ ෆිල්ටරේද? අදම පරණ ෆිල්ටරය සිංගල් අබාන්ස් සොෆ්ට් ලොජික් ඩම්රෝ ආපිකෝ හෝ පියුරිට් නියෝජිතයකට බාර දීලා අලුත්ම පියුරිට් ක්ලාසික් පියුරිෆයර් එකට මාරු කරගන්න. රුපියල් 2951ක වට්ටමක් හිමි කරගන්න. මිස් මේ ෆයිල් එක පාස් කරුවොත් මිස්ටර් හැමදාම ওই විදිහ අලුත් ඇඳුම් අඳින්න පුළුවන් වෙයි. තරහ වෙන්න පාලකම් තමා. මේවවලට මගේ තීරණ වෙනස් කරන්න බෑ. තව දෙයක්. මගේ ප්‍රතිපත්ති වගේම ඇඳුම් වල අලුත් එළිය නැති කරන්න බෑ. Bright Crystal තාක්ෂණයේ නෙන නවරින් සෑම සේදීමකින්ම ඇඳුමට අලුත් එළියක්. නැවතත් සුපුරුදු වැඩසටහන. පෙරදැනුම් දීමකින් තොරව බේරා ගැනීමේ හැකියාව ලංකා බැංකුවෙන් පමණයි. BOC රන් සුරැකුම් රත්තරන් විශ්වාසයක්. ඔබ දැක්කා හරි විදියට වලක් කපාගෙන ක්ෂේත්‍රයේ කොහොමද තේ පැලයක් ඉඳවන්නේ කියන කාරණේ. ඔබට හිතෙන්න පුළුවන් එහෙම ඉඳවන්න සුදුසු තත්වෙන් ප්‍රමිතියක් තියෙන පැලයක් කොහෙද නිර්මාණය කරන්නේ? කොයි විදියටද ඒක හදාගන්නේ? මොකක්ද එහි තියෙන ප්‍රමිතිය? ඒ ගැන කිසිදු පැකිලීමක් නැතුව, බය වෙන දෙයක් නැතුව ඔබට හොඳ තෝරා ගැනීමක් කරන්න තැනක් තියෙනවා. ඒ වෙනුවෙන් මේ අපි කතා කරන තේ සංවර්ධන ව්‍යාපෘතිය සංකල්ප කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් සුවිශේෂීම සංකල්පයක් තමයි මේ. රජයේ ලියාපදිංචි පැල තවානක මම මේ ඉන්නේ. මේ වගේ පැල තවන් නවයක් තියෙනවා, නවයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ පැල තවන් නවයේ මේ සමූහයේම මේ විදිහ හරි ප්‍රමිතියක් තියෙන හරි පැලයක් තමයි නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ තමයි ක්ෂේත්‍රයේ ඉඳීම සිදු කරන්නේ. මේක තියෙන තවත් විශේෂත්වයක් තමයි තරුණ ජවය. අපි හැම විටම කතා කරන දෙයක්, ඒක හරියට යොදා ගැනෙනවාද රටේ දියුණුව සඳහා? එහෙම හිතනකොට ඔව්, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ යොදා ගන්න පුළුවන්. එක ක්ෂේත්‍රයක් තමයි මේ තේ පැල හරි විදිහට නිර්මාණය කරන තැන. එහෙම නැත්නම් තේ පැල තවාන. මේ මගේ ළඟින්ම ඉන්නේ කමල් සිරිවර්ධන මහත්මයා, තරුණ මහත්මෙක්. එතනින් පටන් ගත්තාම අර පැලට මින්නේ තරුණයෝ. ඉතින් ප්‍රදේශයේ තරුණයෝ එකතු කරගෙන, ඒක රාශී කරගෙන, ඒ අයගේ ශ්‍රමය මහන්සිය එකතු කරන ගමන්ම ඒ අයට මේ පිළිබඳ තාක්ෂණික දැනුමකුත් ලබා දෙමින් කොහෙද සල්ලි කියලා හිතනවනම් ඒකට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා ගැනීමේ ප්‍රතිපාදනත් සම්පාදනය කරමින් තමයි මේ ව්‍යාපෘතිය ඉස්සරහට යන්නේ. හරි වටිනවා. ඊට පස්සේ ඔබට හිතෙන්න පුළුවන්, හරි එතකොට මේ තරුණයෝ මෙතරම් මහන්සි වෙලා
මේ වගේ ප්‍රමිතිගත පැලයක් හැදුවම කවුද මේ පැල බාරගන්නේ? එහෙම බාර ගන්නත් වෙළඳ පළක් පවා නිර්මාණය කරලා දෙනවා මේ ව්‍යාපෘති. ඒක තමයි විශේෂම කාරණේ. මේ කාරණා සියල්ලම එකතු වුණු තැන රට නැංවීමේ අරමුණකුත් මේ සංකල්ප සියල්ල එකතු වෙන මේ ව්‍යාපෘති ඇතුළේ තියෙනවා. ඒකයි අපි කියන්නේ මේ වගේ දෙයක් හරිම වටිනවා සහ විශේෂයි කියලා. අපි අරුණත ඒකාත්මාන් ශාලාවේ කරන තවත් ප්‍රජා සත්කාර සේවා ව්‍යාප්ති සේවීම් කරන සේවාව තමයි නොමිලේ පස් පරීක්ෂාවක් කිරීම. මේ පස් පරීක්ෂාව කිරීමේ ප්‍රධානතම වැදගත්කම තමයි ඔබතුමාගේ ඉඩමේ අපි කොච්චර පොහොර දැම්මත් අනිත් සත්කාර කරත් අපේ දළු අස්වැන්න අඩුවෙන්න ප්‍රධානතම හේතුව තමයි පසේ pH අගය. එහෙම නැත්නම් පසේ ආම්ලිකතාවය භාෂිකතාවය මැන බලන්න බැරි නම් අපිට ඒ පසේ තියෙන තත්ත්වය අඳුරා ගන්න බැරි නම් අපිට ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න බැරි වෙනවා. ඉතින් අපි නොමිලේ මේ පස් පරීක්ෂා කරලා බලලා ඔබතුමාගේ pH අගය කොච්චරද කියලා බලලා පරීක්ෂා කරලා බලලා ඒකෙන් අපි මේ වාර්තාවක් ලබා දෙනවා. ඒකේ අපි සඳහන් කරනවා අපි pH අගය 90 ආම්ලිකතාවය වැඩි නම් පසේ ඇසිඩ් ගතිය වැඩි නම් අපි ඒ සඳහා අවශ්‍ය කරන ඩොලමයිට් නිර්දේශය ලියලා දෙනවා. ඒකට අනුව ඔබතුමාට ඒ අවශ්‍ය ඩොලමයිට් ප්‍රමාණය යොදාගෙන පස නිවැරදි කරගන්න පුළුවන්. ඉතින් ඔබතුමාගේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තේවගාවට ඉතාමත්ම සුදුසු pH අගය වන්නේ 4.5 5.5 අතර ප්‍රමාණයක්. එතකොට ඒ pH අගය ඇතුලේ තියෙනවා නම් පස නිවැරදි. එසේ නොවන්නේ නම් pH අගය මේ තියෙන 4.2 කියන්නේ 4.5ට වඩා අඩුයි. ඒ නිසා අපි මේ සඳහා අවශ්‍ය ඩොලමයිට් ප්‍රමාණය නිර්දේශ යොමු කළ මේ වාර්තාව ලබා දෙන අපි ගොවි මහත්තයාට. රමණීයත්වයේ විචිත්‍රත්වයත් මේ වගාවේ අතුරුපලයක් විදිහට ලැබෙනවා. මොකද හරි ලස්සනයි, හැමදේම පිළිවෙලයි. ඉතින් ජීවිතෙත් පිළිවෙලක් කරගන්න බලාපොරොත්තු වෙන සුළු පරිමාණෙන් මේ වගේ වගා කරන වගාකරුවන්ට ප්‍රධාන වශයෙන් මේ ව්‍යාපෘති යටතේ ආයතන තුනක් සහයෝගය දක්වන. ඒකෙන් ප්‍රමුඛතම ආයතනයක් තමයි කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන කියන්නේ. SAP කියලා කියන්නේ ඔබ දන්නවනේ එහෙම කිව්වහම. ඉතින් මේ ආයතනයේ වැඩසටහන් නිලධාරියෙක් මාත් සමග ඉන්නවා, අමිල ගුණරත්න මහත්මයා. අයිබෝන්. මං ඉස්සෙල්ලාම හැම දෙනෙක්ම වෙනුවෙන් දැනගන්න කැමති SAP එක කියන්නේ මොකද්ද? SAP එකෙන් මොකද්ද කරන්නේ? SAP එක කියන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක්. අපිට අනුග්‍රහය දක්වන්නේ අන්තර්ජාතික කෘෂිකර්ම අරමුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ තිරසර සංවර්ධන අංශය යටතේ කියන තියෙන ප්‍රමුඛතම ව්‍යාපෘති අතරින් එකක් තමයි මේක. මේකේ තියෙන විශේෂත්වය තමයි අපි කරන්නේ අපි 4P කියලා මේකට කියන්නේ පබ්ලික් ප්‍රයිවට් ප්‍රොඩියුසර් පාර්ට්නර්ෂිප්ස් තමයි අපි බිල්ඩ් කරන්නේ. ඒ වගේම අපි තරුණ ව්‍යවසායකින්ට අතහිත දෙනවා. ඒ වගේම අපි ඔවුන්ගේ තාක්ෂණික හැකියාවන් වර්ධනය කරනවා. විමෙන් එම්පවර්මන්ට් කියන්නේ අපි කාන්තාවන්ගේ සවිබල ගන්නවා. ඒ වගේ විශාල වැඩකොටසක් කරන ව්‍යාපෘතියක් තමයි මේක. මෙහිදී විශේෂත්වය වන්නේ අපි කුඩා පරිමාණ ව්‍යවසායකින් අපි අඳුරගෙන තියෙනවා. අපි කොයි වෙලාවකවත් කතා කරන්නේ ලංකාවේ ඉන්න ගොවි, අපි ගොවි ප්‍රජාව ගැන අද කතා කරන්නේ. මොකද අපිට ඕන වෙලා තියෙන්නේ ගොවි මහත්තයාව ගොවි කමෙන් ඔබට ගෙනහිල්ලා කෘෂි ව්‍යවසායකයෙක් කරන්න. මේ කෘෂි ව්‍යවසායකයෙක් කරන තැනට ගෙනියන්න ගොවි මහත්තයාට තියෙන හිඩස පුරවන්න තමයි රජයයි පෞද්ගලික අංශයයි මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන සමාගම් එකතු වෙලා කරන්නේ. ඒ හරහා ඔවුන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය සුකිතමුද්ද කිරීම තමයි මේ ව්‍යාපෘති ප්‍රමුඛ කාර්යභාරය වෙන්නේ. දැන් ඒ අරමුණම ඇතිව වෙන්න තියෙනම් මේ වගේ මේ ප්‍රමිතෙන් යුතු තේකොළ නිෂ්පාදනය කිරීම සඳහා වන ක්‍රියාදාමයටත් අතපොවන්න ඇත්තේ. ඔව්, අත් වශයෙන්ම මේ වන විට අපි දිවයින පුරා මේ වගේ සහභාගීත්වයන් 12ක් වගේ ප්‍රමාණයක් නිර්මාණය කරලා තිනවා. ඒ අතරින් එකක් තමයි අරුණතේ කර්මාන් ශාලාවත් එක්ක එකතු කරන එක් ක්‍රියාත්මක කරන මේ තේ වැඩසටහන. මේකදි කරන්නේ අපි මං හිතන්නේ ඉස්සෙල්ලත් කතා කරා විශාල වශයෙන් ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි තේ වතු තියෙනවා කුඩා වතු හිමියන්ට. හැබැයි ඔවුන්ගේ වතුවල අවශ්‍ය අස්වැන්න අවශ්‍ය ප්‍රමාණයට ගන්න බැරි එක හේතුවක් තමයි ඔවුන්ගේ ප්‍රමිතියක් නැතිකම සහ ඒ විශාල වශයෙන් පාළු තියෙනවා ඉඩම්වල. අපි මේ තත්ත්වයට අවධානය යොමු කළා. අපි ගුණාත්මක බවින් යුතු තේ පැල මේ ව්‍යාපෘති හරහා දීලා ඔවුන්ගේ
අක්කරයකින් ගන්න පුළුවන් උපරිම අස්වැන්න ඔවුන්ට ලබා දෙන්න තමයි මේ ව්‍යාපෘතියේ අරුණතේ කර්මාංශාලාවත් එක්ක අපි කරගෙන යන්නේ. ඔබ ඔහොම කියද්දි මට හිතෙනවා සැප්පකින් කොයිතරම් උදව් ගන්න පුළුවන්ද මේ සාමාන්‍ය ජනතාවට විශේෂයෙන් මේ කුඩා පරිමාණයේ ව්‍යාපාරයකට අතපොවන්න ඉන්න කෘෂි ව්‍යාපාරයකට අතපොවන්න ඉන්න කෙනෙක්ට. එහෙම කෙනෙක් අත බලාගෙන ඉන්නවා නම් හිතෙනවා නම් කොයි ක්‍රමවේදයද තියෙන්නේ කතා කරන්න දුරකථන අංකයක් තියෙනවද කොහොමද මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ වැඩිදුරටත් විස්තර අවශ්‍ය නම් 011-432-421-426 යන දුරකථන අංකයෙන් අපේ කාර්ය කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන ඇමතීමෙන් ඔබට විස්තර ලබා ගැනීමේ හැකියාව තියෙනවා කුඩා පරිමාණ තේ වගා කරුවන්ගෙන් හොඳම ප්‍රමිතියේ තේ දළු මිලදීගෙන ගේන්නේ මෙතනට ඒ කියන්නේ තේ දැල්ල තේ කොළ බවට ඒ නිෂ්පාදනයේ බවට පත් කරන තැන මේ තියෙන්නේ තැන අරුණ තේ කර්මාන්ත ශාලාව තේ කර්මාන්ත ශාලාවේ එළියේ ඇවිදිනකොටම මේ පාරේ මට හැඟෙන්නේ කොයිතලම් පිළිවලක් තියනවද කියලා වටේ පිටේ හැමතැනම කොටින්ම මේ ගොඩනැගිල්ල පවා මේ පිළිවල මේ ප්‍රමිතිය මේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය තුලක් තියෙන බවට ඔවුන් සහතික වෙනවා ඒ නිසායි කොහොමද මේ තේ දැල්ල ප්‍රනීත මිහිර ඇති තේ කොළ බවට හැරෙන්නේ. ඔන්න ඔය කතන්දරෙත් බලන්න ඔබට අවස්ථාව උදා කරලා දෙනවා කොහොමද කර්මාන්ත ශාලාවේ ඇතුලේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. අරුණ තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොමේෂ් හසන්ත දොඩම්ගොඩ ආරච්චි මහත්මයා මාත් සමග ඉන්නවා. ඇත්තම අපි කර්මාන්ත ශාලාව තුළ නිස්කාංශව කතා කරන්න පුළුවන් පරිසරයක් වෙනම මවාදී තියෙන නිසා එතනදී පොඩ්ඩක් මුණ ගැහුණ කතා කරන්න ඕනේ කියලා. මොකද ප්‍රමිතිගත වැඩකට විශ්වාසනීය වැඩකට රජයේ සම්බන්ධතාවයත් ඇතුව යොමු වෙන මුහු වෙන ව්‍යාපෘතියකටයි ඔවුන් අතගහලින් ඉස්සලම ආයිබන් කියන ඔබගේම පරිශ්‍රයේ සිට ඔබව ආදරෙන් පිළිගන්නවා. මුලින්ම මම දැනගන්න කැමති කුමක් අරමුණ දැන් යහපත් ව්‍යවසායකයෙක් විදිහට කුමක් අරමුණු කරගෙනද මේ වගේ විශාල ව්‍යාපෘතියකට අත පෙවුවේ? අරුණතේ පුද්ගලික සමාගම මේ ව්‍යාපෘතියේ ප්‍රවර්ධන සමාගම ලෙස කටයුතු කරනවා. අපට දළු සපයන 7000ක පමණ ගොවි මහතුන් පිරිසකකින් 3000ක පමණ මෙම ව්‍යාපෘති යටතේ ප්‍රතිලාභ හිමි වෙනවා. කුඩා පරිමාණ ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් මේ වටා එක් රැස් වී සිටින බව තමයි ඔබෙන් මම දැනගන්නේ. ඇත්තෙන්ම මේ කුඩා පරිමාණ තේ වගාකරුවන්ට මේ ව්‍යාපෘතිය යටතේ ලැබෙන ප්‍රතිලාභ ගැනත් දැනගන්න කැමතියි. මේ වැඩසටහන හරහා ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් තාක්ෂණික දැනුම සහ ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම සිදු කරනවා. හොඳයි, මේ ව්‍යාපෘතියට සම්බන්ධ වී ඔබ ආයතනය මුදුන් පමුණවා ගැනීමට බලාපොරොත්තු වන අරමුණු නැත්නම් ඉලක්කය කුමක්ද? අවසාන ප්‍රතිඵලයේ වශයෙන් සමාගමට මෙන්ම කුඩා තේවතු හිමියන්ටත් ප්‍රතිලාභ හිමි වන අතර තේ කර්මාන්තයටද විශේෂ පිටිවහලක් වීමයි අපේ අරමුණ. තේකක් කියන්නේ අපි නිස්කාංශු ඉන්න විවේක ඉන්න වෙලාවට බොන නිකම්ම නිකං පානයක්ද? නෑ, මේ තේ කතන්දරය ඇතුලේ තියෙනවා විශ්වාසය පිළිබඳ, ප්‍රමිතිය පිළිබඳ, ඒ විතරක් නෙවෙයි මහන්සිය කැපවීම පිළිබඳ, ආත්ම විශ්වාසය පිළිබඳ, ධෛර්යය පිළිබඳ, සාමූහිකත්වය පිළිබඳ කතන්දරයක්. ඒ කතන්දරේ හරිම රසවත්. හරියට මේ රසපේ එකක්ත්වය පිළිබඳ කතන්දරයක්. ඒ කතන්දරේ හරිම රසවත්. හරියට මේ රසපේ එකක් වගේම. ඉතින් ඒ කතන්දරේ අලුත් පිටු පෙරලන්න හැම විටම උත්සාහ කරන
තේ සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා තියෙන මේ ආයතන ත්‍රිත්වය හැම විටම බලාපොරොත්තු වෙන්නේ කුඩා පරිමාණයෙන් තේ වගා කරන මිනිසුන්ව නගා සිටවන්න වගේම ප්‍රමිත සහගත දෙයක් වෙළඳපළට නිකුත් කරන්න. ඒ අතර වාරේ කොයි තරම් සංකල්ප මවා දෙමින් ඔවුන්ගේ සංකල්ප තුලින් රටට වැඩදාය යමක් කරන්නට උනන්දු වෙනවද උත්සාහ කරනවද? එහි ප්‍රතිඵලය එකක් තරම් රසවත්. ඉතින් උදෑසන අපි ඔබට පෙන්වුවා කොහොමද මේ කටයුත්ත කරන්නේ කියලා. ක්ෂේත්‍ර භූමියේ ඉඳන් හැම දෙයක්ම ඔබ වෙත ගෙනාවා. මං හිතනවා ඔබේ දැනුමත් වැඩි වෙන්න ඇති. තේකේ දැන් රසවින්දන අතරෙම ඒ දැනුම්වත් වීමත් හරිම රසවත් බව ඔබට තේරෙවි. ඉතින් මේ මිහිරැති උදෑසනේ මේ වගේ විශිෂ්ටත්වයේ පිළිබඳ අපිට පාඩමක් කියා දෙන තේකකින් රසවත් වෙන ලෙසට ඔබට ආරාධනා කරමින් අද අපේ රිවිදනරණල මෙලෙස අවසන් කරමු.